මෙන්ම අපේ ජයග්‍රහණය තහවුරු කරන්නට අපිට විශාල ශක්තියක් ලබා දෙන්නට අද මේ අවස්ථාවට සහභාගී වන රත්නපුර මේ ජනතාව වෙනුවෙන් මම තමුන්වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට පැමිණීම ගැන සියලුම ආරාධිත අමුත්තන් විද්වතුන් වෘත්තිකයන් කලාකරුවන්ගේ අවසරයි අපි පසුගිය 25 වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්වහන්සේලාට ඉදිරිපත් කරා රට හදන සෞභාග්‍යයේ දැක්ම අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළේ මේ රටේ ඉන්න වෘත්තිකයන් බුද්ධිමතුන් වගේම ව්‍යාපාරිකයන් විවසායකයන් මෙයාගේ සහභාගිත්වේ නැතුව පසුගිය වසර 4 තුළ මේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් අරගෙන ඒවට සැලසුම් අපි සකස් කළා. ඒ වගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘතිය වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් විමසලා ඒ අදහස් උත්යට එක් කරා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික වැඩසටහනක්. ඒක ක්‍රියාත්මක කරන්නට පුළුවන් වැඩසටහනක්. අපි මගේ දූර කාලය ඇතුළත මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ තියෙන සියලුම කරුණු මම ඉෂ්ට කරනවායි කියන එක තමුන්නාන්සේලාට මම තහවුරු කරනවා. අපි සෑමදාමත් අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කණ්ඩායමක්. අපි ළඟ ඉන්නේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක්. තමුන්නාන්සේලා දන්නවා මම මට බාර දුන්නු වගකීම් සියල්ලක්ම මම 100%ක්ම ඉටු කරා. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට මම මන්ත්‍රීවරයෙක් වෙලා හිටියේ නැහැ. මම ඇමතිවරයෙක් වෙලා හිටියේ නැහැ. නමුත් මට බාර දුන්නු වගකීම් මම ඉටු කළා. නමුත් රජයක බලවත් ඇමතිවරයෙක් වෙලා ඉඳලා කියන දේවල් කරන්නේ නැතුව තමන්ට ජනාධිපතිකම හම්බුනොත් ඒවා කරනවායි කියනවනම් මම හිතන්නේ ඒක අපිට විශ්වාස කරන්න බැරි විහිළුවක්. තමන් ඇමති මණ්ඩලයේ සමාජිකයෙක් වෙලා ඉඳගෙන සාමූහික වගකීම දරන ගමන් තමන්ගේ ප්‍රධානතම පොලිසිය ප්‍රධානතම නිලධාරියා නීතිය නවන්න ලෑස්ති වුණ අවස්ථාවක එවගේම නීති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඇයට නීති කඩන්නත් පුළුවන් හදන්නත් පුළුවන් කියන රජයක හිටපු බලගත් අමාත්‍යවරයෙක් ඇවිල්ලා කියනවනම් නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවායි කියන එක විහිළුවක්. අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය.
මහත්මයාගේ අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිගැනීමෙන් ආරාධනාව තමුන්නාන්සලා මං හිතන්නේ පුල පුලා බලා හිටිය බලා ඉඳලා ඔබේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔබට ඔහුගේ වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් තමුන්නාන්සලා ඉදිරියේ තිබුවා ඒක වගේම තමුන්නාන්සලා දන්නවා අද නැවත ප්‍රේමදාස යුගයක් ගැන කතා කරනවා ඒ යුගය තමයි 67652ක් තරුණ තරුණියව හාමුදුරුවනේ ටයර් සෑයන් වල පිලිස්සුණු යුගය මේ විතරක් නෙවෙයි විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් 3402ක් තරුණයෝ පුච්චලා මැරුවා එදා ටයර් සෑයන් වල ඇනගාලත් මැරුවා මේ ඒ යුගය යුගයට ආපහු යන්න බෑ අපිට යුගයට ආපහු යන්න බෑ අනිත් එක තමයි රත්නපුර දිස්ත්‍රික්කය පතල් කර්මාන්තය දැන් කොහමද පතල් කපන්න පුළුවන් හිතන හිතන වෙලාවට ගිහිල්ලා ගඟට බෑල ඕන තරම් අරගෙන එන්නේ නැහැ කි පුළුවන්ද මේ පතල් කපන්නත් බැරිනම් මැණික් ගලක් හොයාගන්නත් බැරිනම් මොනවද කරන්න පුළුවන් අද රබර් වලට එම මිලක් දිනවද ගම් මිරිස් වලට මේවනේ වැවෙන්නේ මේවා තමයි අපි අපේ කාලෙදී රත්නපුරට අධිවේගී මාර්ගයක් අපි හැදුවා. ඒක හදන්න ඔක්කොම ලෑස්ති කරලා තියලා තියෙනකොට ආණ්ඩුව පෙරළුවා. අද වෙනකන් අධිවේගී මාර්ගය ආවේ නැහැ හාමුදුරනේ. ඊළඟට අපි බොහොම පැහැදිලිව කියනවා අපේ ආණ්ඩුවක් තුලින් ඔබේ අධිවේගී මාර්ගය රත්නපුරට එනවයි කියන එක අපි පැහැදිලිව කියන්නේ. මේ රත්නපුරය මැණික්පුරයක් නියම මැණික්පුරයක් කරන කාලය වැඩිකල් නොගොස් සිදුවෙනවයි කියන එකත් අපි තමුන්නාන්සේලට මතක් කරනවා. අපිට තමුන්නාන්සේලා දන්නවා මේ කාරණා අපිට කියන්න පුළුවන්. බොහොම පැහැදිලිව තමුන්නාන්සේලට කියන්න ඕන මේ මෙතුමාගේ මේ පොතේ ඉංග්‍රීසි පිටපතේ එකක් තියෙනවා සිංහල පිටපතේ එකක් තියෙනවා. ජාතික ප්‍රශ්නය පිළිබඳ ආම්දුරනේ ඉංග්‍රීසියෙන් එකක් කියනවා දෙබලෙන් එකක් කියනවා සිංහලෙන් එකක් කියනවා. සිංහලෙන් ඒකීය කියනවා දෙමලෙන් සිද්ධම් ගන්න. කියලා කියනවා යුනිටි කියලා කියනවා. දැන් ඕක පැහැදිලි ලෙස ෆෙඩරල් ක්‍රමයට එහා ගිය විසඳුමකට රට කඩන විසඳුමකට යෑම සඳහා මාර්ගය ඔබගෙන් බලාපොරොත්තු වෙමින් ඒ ඉදිරිපත් කරලා තියෙනවා ජනතාවට. දෙනවද? රට කඩනවද? යුද්ධයක් අවසන් කරේ හාමුදුරුවනේ රට කඩලා බෙදන්න නෙවෙයි ආපහු රට එකට තියාගන්න. උතුර නැගෙනහිර දකුණ සියල්ල එකට තියාගෙන එක වගේ සියලු දෙනාට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. ඒකයි අපි එදා ත්‍රස්තවාදයට විරුද්ධ වුණේ. ඒකින්ද මේක පිළිබඳව ඔබට හිතන්න නැවත හිතන්න සිදුවෙලා තියෙනවා. ඒකින්ද සහෝදරවරුනි මම මීට වඩා කතා කරන්න යන්නේ නැහැ. ඕද රත්නපුරේට අපි අමුත්තෝ නෙවෙයි. ඒකින්ද නන්ද ඉල්ලාවල සරත් මුත්තෙට්ටු ගමල වාසුදේව නානායකර තුන්කල්ලිය එදා හිටියේ. ඉතින් ඒ කාලේ ඉඳලම අපි මේ
රත්නපුරේ ඇවිල්ලා දේශපාලනය කරනවා. ඊට පස්සේ අලුත් නව පරපුරත් එක්ක කට්ටියත් එක්ක වැඩ කරනවා. ඉතින් දැන් අපිට අලුත් නායකත්වයක් එක්ක මේ පළාත සංවර්ධනය කරන වැඩපිළිවෙලට අපි දියත් කරන්න අපිට පුළුවන්කම තියෙනවා කියන එක අපිට තදි විශ්වාසයක් තියෙනවා. ඔබ අර ජයසේකර සහෝදරයා කිව්වා වගේ ලක්ෂ දෙකහමාරක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් රත්නපුර දිස්ත්‍රික්කය පෝට්ටුව දිනවන්න කියලා ඉල්ලමින් පෝට්ටුවට ජය වේවා. පෝට්ටුවට පෝට්ටුවට නෙළුම් පෝට්ටුවට ඉකමල් කුලියන් යටතේ ඉච්චිවත් වෙන්නේ අයිතිය ලබා ගැනීම සඳහා වෝට්